ආයිබෝවන් අද මේ වීඩියෝ එක මම කතා කරන්න හිතුවේ මම ටික දවසක ඉඳලා අපි කතා කරන්න ලෑස්තිලා හිටපු මාතෘකාවක් ගැන කතා කරන්න මේ මට දෙන්න ඕන පණිවිඩය තමයි බ්ලයින්ඩ් ෆලෝ කෙනෙක් වෙන්න එපා කියලා කාගේ වුණත් නැත්තම් මොන සමාජ මාධ්‍යයක වුණත් මොන සෝස් එකක වුණත් බ්ලයින්ඩ් ෆලෝ කෙනෙක් වෙන්න එපා තමන්ගේ බ්‍රේන් එක පාවිච්චි කරලා මේ ඉන්වෙස්ට්මන්ට් වර්ල්ඩ් එකේ ගණනු කරද්දි වැඩ කරන්න කියන පණිවිඩය මට දෙන්න ඕන වුණේ මොකද මම දැක්කා මේ සෑහෙන තැන්වල මේ මිස්ලීඩින් විදිහේ මිස්ලීඩින් ඉන්ෆර්මේෂන් එතකොට අපිට බිලීව් කරන්න බැරි විදිහේ ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් වගේ දේවල් ෂෙයා වෙනවා. ඉතින් ඒවත් බේස් කරගෙන ගොඩක් අය විශේෂයෙන් මේ තරුණ පරපුර මේ ආයෝජනය කිරීමට පෙළඹෙනවා. එහෙම වුණාම ගොඩක් වෙලාවට ගේන් එකක් ගන්න දින හැකියාවට වඩා ලොස් එකක් අරගෙන අතපුච්චා ගැනීම දින හැකියාව තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් මාකට් එකක මේ වගේ ෆේස් එකකට එනකොට මේ තත්ත්වය ඇති වෙනවා. ඉතින් මට හිතුණා එඩියුකේෂන් වීඩියෝයක් කරන්න හැමෝම පොදුවේ සමාජය දරුවක් කිරීම සඳහා කවුරුත් බ්ලයින්ඩ් ෆලෝ කෙනෙක් වෙන්නේ නැතුව තමන්ගේ බ්‍රේන් එක පාවිච්චි කරලා ඉන්වෙස්ට්මන්ට් කරගෙන යන්න කියන එක කතා කරන්න. ඔගොල්ලෝ බැලුවොත් එහෙම මෙන්න මේ ෆෝ ෆේසස් ඔෆ් මාකට් සයිකල් නැත්නම් ස්ටොක් සයිකල් කියලා අපි මේ කියනවා. මේකේ ෆේසස් හතරක් කොමන්ලි අපිට ඕනම ෂෙයා එකක රන් එකකට කලින් ප්‍රී රන් පෝස්ට් රන් අපි බෙදුවොත් එහෙම ස්ටීල්ත් ෆේස්, අවයර්නස් ෆේස්, මේනියා ෆේස්, බ්ලෝ ෆේස් කියලා ෆේසස් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් ෂෙයාස් වල සහ මාකට් එකෙත් ගොඩක් තැන්වල මෙන්න මේ ස්ටීල් ෆේස් කියන එකයි අවයර්නස් ෆේස් කියන එකයි දැන් පහු කරලා අපි ඉන්නේ මේ පසුගිය සෙප්තెంబර් ඔක්තෝබර් වල ඒ පීරියඩ් එක ඉඳලා. මේ වෙනකොට මාකට් එක කන්ටිනියස් රයිස් එකක් තියෙනවා, ගොඩක් ෂෙයාස් වල රයිස් එකක් තියෙනවා. මේ ස්ටීල් ෆේස් කියන එකයි අවයර්නස් ෆේස් කියන එක පහු කරලා දැන් මේනියා ෆේස් එකේ ඉන්නේ. ඒ කියන්නේ හැම ෂෙයා එකක්ම ඕන ෂෙයාවක් යනවා, මූව් වෙනවා, ලොකු ස්ටීප් ප්‍රොෆිට්ස් තියෙනවා. ඒ වගේම මේ ගොඩක් මීඩියා ඇටෙන්ෂන් එක තියෙනවා හැම ෂෙයා එකකටම. එතකොට පබ්ලික් අවයර්නස් එක තියෙනවා. එතකොට එතකොට මේ අලුත් වැලුවේෂන්ස් වලට යනවා ෂෙයාස්. මේ ගොඩක් රිසර්ච් රිපෝර්ට් එනවා, එක එක ආකාරයේ මේ ඉන්ෆෝමේෂන් මේ පොප් අප් වෙනවා සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම Facebook groups වල එක එක දේවල් ෂෙයාර් වෙනවා, Twitter account වල එක එක දේවල් ෂෙයාස් වෙනවා, ෂෙයා වෙනවා එක එක විවිධාකාර වූ මේ ප්‍රොපගැන්ඩා කැම්පේන්ස් වගේ දේවල් අර හතු පිපෙනවා වගේ මේ කාලේට එනවා. මෙන්න මේ මේනියා ෆේස් එකේ මෙන්න මේ ෆේස් එක තමයි ගොඩක් අය මේ calm face එකේ කියන්නේ මේ steel face එකේ awareness face එකේ collect කරගත්තු shares ගොඩක් අය sell කරන face එක තමයි මේක. ඉතින් මම මේ cycle එක මීට කලින් මගේ videos වල කතා කරලා තියෙනවා. මම හිතුවා ආයෙත් කතා කර යුතුයි කියලා. මොකද market එක දැන් ඇවිල්ලා තියෙන මෙන්න මේ media face එක නිසා. ඉතින් මේ වගේ information මේ වගේ මේ අර hyper attention එකක් තියෙන information දිහා බලාගෙන trade කරනකොට share එක call අනිවාර්යෙන්ම ඉහළට යනවා. මොකද demand එක වැඩි වෙනවා supply එකට වඩා. ඒක පිළිගත්තු සම්ප්‍රදාය. ඉතින් ඒ ආකාරයෙන් ගිහිල්ලා ඊට පස්සේ කොයි වෙලාවකරි peak එකට ආවට පස්සේ අර මේ කලින් එකතු කරගත්තු accumulate කරගත්තු අය මේ peak එකේදී sell කරලා අයින් වුණාට පස්සේ ඊට පස්සේ share එක හිතා ගන්න බැරි විදියට share එක හෝ market එක කඩාගෙන වැටීමක් එනවා. එහෙම වුණාට පස්සේ ඒවායේ original තිබිච්ච prices වලට නිකම්ම පත් වෙනවා. එතකොට මේ top එකේ මෙන්න මේ top එකේ ගත්තු අය හිර වුණාට පස්සේ ඒගොල්ලන්ගේ කැපිටල් එක තමයි නාස්ති වෙලා යන්නේ, විනාශ වෙලා යන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ බ්ලයින්ඩ්ලි මේ ইনফরমේෂන් සමාජ මාධ්‍ය වල නැත්නම් කවුරු දෙන ෆැක්ට්ස් අනුව මොකක් හරි ඒ තියෙන දේවල් අනුව බ්ලයින්ඩ්ලි ෆලෝ කරලා ගන්න තීරණ මත තමන්ගේ ආයෝජන පදනම් කරගත්තු අය තමයි මේ টොප් එකේ හිර වෙලා ඒගොල්ලන්ගේ මුදල් නාස්ති වෙලා ඊට පස්සේ ස්ටොක් මාකට් එකටත් බැනලා මිනිස්සුන්ටත් බැනලා මේ මාකට් ඉවත් වෙලා යන්නේ. අන්න එහෙම කට්ටිය තමයි. හරි. ඉතින් මට පොඩ්ඩක් හිතුණා දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක දැන් මේක තමයි වෙන දේ. මං සාක්ෂි සහිතව පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම් කීපයක් මේ දැන් පහුගිය දවස්වල මේ ට්විටර්ස් වල අපිට බලාගන්න ලැබිච්ච ইনফরমේෂන් ටිකක්. මේ දැන් මේක මම දි රීසන් බි දැක්ක එක මේ කැල් එකේ මේකට අනුව කියනවා ටාගට් ප්‍රයිස් එක රුපියල් 35ක් කියලා. දැන් මෙතන ඒගොල්ලෝ හදනවා කවුරු හරි මේ හදපු කෙනා හොඳ කැල්කියුලේෂන් එකක් දාලා මේ ට්විටර් එකේ තමයි ගිහිලා තියෙන්නේ මේක. 2.93 EPS into 12 PE එකට
35 රුපියල් එනවා කියලා. දැන් බැලුවොත් එහෙම 2.93 EPS කොහෙන් දෙන්නේ? දැන් කැල්ලේ ගත්තොත් එහෙම කැල්ලගේ 31 මාර්ච් 2021 වලින් ඉවර වෙච්ච ෆයිනෑන්ෂියල් ඉයර් එකේ ඒගොල්ලෝ ප්‍රොෆිට් ටයිප් මේට් කරලා දුන්නා. ඒක හරි. නමුත් ඊට පස්සේ මේ ඉන්ට්‍රස්ට් රේට්ස් ආවා පික් අප් කරන්න පටන් ගත්තොත් මේ ඉන්ට්‍රස්ට් රේට් රයිසින් එන්වයර්න්මන්ට් එකේ මේ කැල් එකට ප්‍රොෆිට් මේක් කිරීමේ හැකියාවක් නැහැ. ඒගොල්ලෝ ලොස් මේක් කරනවා. මේකම තමයි ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස් ෆස්ට් කැපිටල් ඉක්විටි මේවටත් තියෙන මෙන්න මේ මාකට් සයිකල් එක ඉන්ට්‍රස්ට් රේට් රයිසින් සයිකල් එකේ ඒගොල්ලෝ ප්‍රොෆිට් මේක් කරන්නේ. ඒගොල්ලෝ ලොස් තමයි මේක් කරන්නේ. එතකොට ෂෙයා ප්‍රයිසස් මේවට ඇඩ්ජස්ට් වෙනවා ඔටෝමැටිකලි. දැන් උදාහරණයක් විදිහට මේ කැල් එකේ අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ප්‍රොස්පෙක්ටස් එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක 30 සෙප්තెంబර් 2021 හරි. මේ රිසල්ට් එක ඒගොල්ලන්ගේ ලොස් එකක් තියෙන 8 මිලියන් ලොස් එකක් හරි. ඒතකොට මේකට පස්සේ තමයි IPO ගාවේ. ඉතින් අර විදිහේ EPS එකක් ගන්න නම් ඊට පස්සේ ඊළඟ එන ක්වාටර්ස් දෙකේ ලොකු ප්‍රොෆිට් එකක් ඒගොල්ලෝ මේට් කරනවා. කොහොමද ඒගොල්ලෝ එක ප්‍රොෆිට් මේට් කරන්නේ? කොහොමද ඒක ෆෝකාස්ට් කරන්නේ? කවුද මේකට රිලයබිලිටි එක දෙන්නේ මෙන්න මේ ইনফরমේෂන්. ඉතින් කවුරු හරි කෙනෙක් අර වගේ ට්වීට් එකක් බලාගෙන මෙසේජ් එකක් බලාගෙන ඇක් කරනවා නම් ඒගොල්ලෝ බයි කරනවා නම් අගලන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න පුළුවන් වෙනවා ෆයිනෑන්ෂල්ස් වල රිෆර් කරලා මේකකින් කතන්දරේ හරියද මේක අපිට පිළිගන්න පුළුවන්ද කියන එක. අනිවාර්යයෙන් මේක බැලීමේ හැකියාවක් තියෙනවා ඕන කෙනෙකුට. දැන් මේ තියෙන්නේ මේ SLT වලට අදාළව ආපු ට්විටර් මෙසේජ් එකක්. මේ මෙසේජ් එකේ ඒගොල්ලෝ කියනවා කවර් මේ කර ලියපු එක්කෙනා මේ හදපු එක්කෙනා මේ රුපියල් 66.70 තමයි මේක හදන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා එයා කියනවා NAV එක රුපියල් 50යි. එතකොට මේකේ මාකට් PER 14.9 වල වැලියු කරොත් එහෙම රුපියල් 121ක් වෙනවා. තාම මෙයා කතා කරනවා මේකේ මේ ලෑන්ඩ් බුක් එකක් තියෙනවා SLT පොත් ෂෙයා මේ කම්පැනිගේ. ඒක රීවැලියු කරොත් එහෙම තවත් රුපියල් 20ක් ඇඩ් වෙනවා මේකට. එතකොට 142යි. එතකොට මේ තවත් අනිත් ඇසට් වැලියු කරොත් එහෙම තව 18ක් ඇඩ් වෙනවා. එතකොට රුපියල් 160යි. ඉතින් ටාගට් ඒක රුපියල් 160ක් වටිනා මේ ෂෙයාර එක. මේ ෂෙයාර එක දැන් රුපියල් 66 70ට මේ වගේ විවිධාකාර ইনফরমේෂන් දාලා රස්සන විදිහට ইনফরমේෂන් හදනවා. දැන් මේක හදනකොට ෂෙයාර් ප්‍රයිස් එක රුපියල් 30ට දිවිච්ච එක 60 ගණන් වලට වැඩි වෙලා දිවිච්ච වෙලාවක තමයි මේක එළියට එන්නේ. ගොඩක් වෙලාවට මේක බැලුක බැලමට අපිට හිතෙනවා ඒ කලෙක් කරපු අය කවුරු හරි ගෲප් එක හරි පුද්ගලයා හරි එයාගේ ෂෙයාර්ස් ටික තව කෙනෙකුට විකුණන්න කරන තමයි මේවාක් හදන්නේ කියලා පැහැදිලිවම පේනවා. ඉතින් ඕක 30 ගණන් වල 40 ගණන් වල දෙනවා ගත් පබ්ලිෂ් කරන්න දෙන්නේ නැතුව 60 ගණන් වලට ආවා මේවා පබ්ලිෂ් කරපුවාම අපිට සාධාරණ සැකයෙන් යුතුව බලන්න වෙන දේ තමයි ඇයි මෙහෙමයක් වෙන්නේ කියන එක. දැන් අද වෙද්දි මම දැක්කා 50 ගණන් වලට දැන් ආයෙ ඩ්‍රොප් වෙලා තියෙන ෂෙයා ප්‍රයිස් එක. ඉතින් කල්පනාවෙන් ඕගොල්ලෝ ආයෝජනය කරන්න මොකද මේ ইনফরমේෂන් එක මේ ইনফরমේෂන් එක මේක රුපියල් 30 40 දීෙද්දිත් ඔය තිබුණා. මොකද ලෑන්ඩ් බෑග් එක තිබුණා හදිස්සි ලෑන්ඩ් බෑග් එකක් ආවේ නැහැ. ඉතින් ඇයි මේක 66කටම ගියාට පස්සේ විතරක් මේක දාලා ඉන්නේ? මේක බලන්න උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ මේවා ගැන අවධානය යොමු කරන්න. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ වගේ එකක් දැක්කම මේක බ්ලයින්ඩ්ලි ෆලෝ කරන්න යන්න එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ෆයිනෑන්ෂල් රිෆර් කරන්න, කම්පැනි එකට රිෆර් කරන්න, වෙබ්සයිට් එකට රිෆර් කරන්න පොඩ්ඩක් බලලා මේකේ කාරණා ඇත්තද කියලා පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරලා බලලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් මේක ඕකේ කියලා එහෙනම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරාට කමන්නේ නැහැ. නැත්තම් අත දාන්න නැතුව අත පුච්ච ගන්නද පැත්තකට ලයින් එක වඩා හොඳයි. තව උදාහරණ තියෙනවා. මේකේ මේ ආපු ට්වීට් මැසේජ් එක මේකේ තියෙන ටෝකියෝ සිමෙන් කිලෝ 50 එකක් රුපියල් 100කට මේ බෑග් එක වැඩි වෙනවා කියලා. This is the beauty of price control removal short term target till March. මේ මාර්ච් නිකන් ටෝකියෝ එන 82කට වැලියු කරනවා. කොහොමද මේක වැලියු කරන්නේ? දැන් මේ ප්‍රයිස් බෑග් එක කරාට කොහොමද මේක වැලියු කරන්නේ? මොකද ෆෝකාස් DPS එක කොහොමද ෆෝකාස් DPS එක කියන්නේ? මේවා මොකුත් නැහැ. මේ වගේ එකක් දානවා. දාලා ට්වීට් මැසේජ් එකක් ආපුවා. මේක යන වෙලාවේ රුපියල් 60 නම් ඉතින් අර බ්ලයින්ඩ් ෆලෝවර්ස්ලා මේක දැක්ක තමන් ගිහිල්ලා 60 ගන්නවා. 82කට ඉක්මන්න පුළුවන්. පසු විවරමක් කෙරෙන්නේ නැහැ. හරි. මේ තව එකක්. මේ ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස්. හරි. මේක මේගොල්ලෝ දානවා එක එක ප්‍රයිස් ටාගට් වල CACP 14.5. ඒක DPS වල කරොත් රුපියල් 71යි. එතකොට වැලියුේෂන් බේසිස් හරි වෙන්නත් පුළුවන්. මොකද ඔය ගානට EPS එකට එකක් එනවා නම් සා ඔය PE එකට ගියා කරනවා මේ වගේ ෂෙයාර් ප්‍රයිස් එකට යන්න පුළුවන් කියන බවත් ඇත්ත. ඒගොල්ලෝ කියන ඇලුමික් ඕ වැලියු, ස්විස් එක ඕ වැලියු, ලාලු ඕ වැලියු නැ. මේ ෆෝකාස්ට් එක DPS 4.9 එක මේ කොහොමද ආවේ? මේ ෆෝකාස් එක ඕන කෙනෙකුට ඕන නම්බර් එකක් දාන්න පුළුවන්. මේක හදලා ඩීටේල් ආපු එකක් කොහෙවත් පේන්නේ නැහැ. ඒත් මෙතනම කියනවා don't sell below rupees 50. හරි. ඒ කියන්නේ 50 වෙනකම් buy කරන්න හොඳයි කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. මේ වගේ දේවල් මේ මං හිතන්නේ මේ බලනවා නම් කට්ටිය බලන්න. මොකද ගොඩක් මේ දවස්වල Facebook group තියෙනවා, ගොඩක් මේ දවස්වල මේ Twitter accounts use කරනවා. එතකොට
ඉන්ස්ටග්‍රෑම් ගෲප්ස් තියෙන මේ වගේ දේවල් වලින් ඉතින් සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman තීරණයක් ගන්න කලින් අනිවාර්යෙන්ම ක්‍රොස් රිෆර් කරන්න ඉන්ෆෝමේෂන් සෝසස් වලට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අනිවාර්යෙන් බලන්න. Tamanට බේසික් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් යූස් කරලා ෆෝකාස්ට් එකක් කරගන්න පුළුවන්. ඒක ෆෝකාස්ට් කරලා බලන්න. දන්නේ නැති අය ඉන්නවා නම් ෆෝකාස්ට් කරන හැටි මම මගේ වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ෆෝකාස්ටින් කියලා වීඩියෝස් 10ක් තියෙන, එපිසෝඩ් 10ක් තියෙන සීරීස් එකක් තියෙනවා. ඒක රිෆර් කරලා ඉගෙන ගන්න, ඉගෙන ගන්න ටක් කාලා බොහොම සරල ෆෝකාස්ට් එකක් කරලා බලන්න මේකේ කාරණාව ඇත්තද නැත්තද කියලා බ්ලයින්ඩ්ලි ෆලෝ කරන්න නැතුව. හරි, මම හිතන්නේ ඕගොල්ලන්ට යම් කිසි අදහසක් ලැබෙන්නේ නැති මේ දැන් තියෙන තත්ත්වයකට අදහසක් ලැබෙන්නේ නැති. ඉතින් මම හිතනවා මේ ඕගොල්ලෝ ෆලෝ කරන්න නැතුව යම් කිසි ඩියු ඩිලිජන්ස් එකක් කරලා බෑක් සර්ච් එකක් කරලා ඉන්ෆෝමේෂන් මේක මේ ඉන්වෙස්ට් කරනවා නම් ඕගොල්ලන්ගේ ධනය, ඕගොල්ලෝ මහන්සිය උපයාගත්තු ධනය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම හිතන්නේ පණිවිඩයක් ලැබෙන්නේ නැති. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් ඔබල තියාගන්න. එතකොට මේ වගේ important video දාපුවම මොන බලන්න පුළුවන්. ඒ වගේම video එක like කරන්න, share කරන්නත් අපිට කරන්න එපා. ඔයගොල්ලන්ගේ comments, අදහස් මේ මම කතා කරපු topic ගැන comment section එකේ දාන්න කියලා ආරාධනා කරනවා. Right, එහෙනම් බොහොම ස්තුතියි. තවත් මේ වගේ video මම ඔයගොල්ලන්ගේ ඉස්සරහ ඩික්මයින් මම හම්බෙන්නම්. මසල යුතුයන්ට ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝටම ජය. පරිස්සමින් trade කරන්න. එක එක්කෙනාගේ වලවල් වල වැටෙන්න එපා, බොරු වල වල වැටෙන්න එපා. එනක් මං ගිහින් එන්නම්. මොරපු ජය.